පසුගිය මාස 4 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 31000ක් සහ මරණ 15ක් වාර්තා වී තිබෙනවා. මෙම ඩෙංගු රෝගීන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතේ නිවාස 100කින් 15ක ඩෙංගු රෝගීන් හමුවන බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ. දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස 55ක් අධිවසංගත තත්ත්වයක් බවට පත්වලා තියෙනවා. දිනකට රෝහලකට දරා ගන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව 600ක් පමණ වෙනවා ශ්‍රී ලංකාව තුළ. නමුත් බේරවල රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙම තත්ත්වය මගහරවා ගන්නෝනේ මොනිසා පිළිබඳ අවධානය යොමු කරලා මදුරුවන් බෝන ස්ථාන විනාශ කරන්න ඕන. එසේ නොවුනහොත් මේ වසංගත තත්ත්වය මර්ධනය කර ගැනීම ඉතාමත් අපහසු වෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ලමුන් අතර පාචන රෝග තත්ත්වයන් ඉහළ යාම දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා. ඩෙංගු රෝගීන්ගේ වර්ධනයකුත් ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීමකුත් පාචනය තියෙන දරුවන්ගේ වාර්තා වීමුත් සිදු වුණා. ඒ නිසා දවස් දෙක තුනක් වුණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරලා බලන්න ඩෙංගු තියෙන ප්‍රදේශවල විශේෂයෙන්ම පරීක්ෂාවෙන් ඉන්න. ඊට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගෙත් වැඩිවීම පහුගිය දින කීපෙම වාර්තා වුණා. ඉතා සීග්‍රෙන් පැතුරුණා කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව ඒ තියෙන දරුවන්ව මුඛ ආවරණයක් දාලා ගෙදර තියා ගන්නවා නම් හොඳයි. මොකද අනිත් අයටත් ඉතාම පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. ඊටත් අමතරව පහුගිය දින කීපෙත් තිබිච්ච වර්ෂාපතනය සමගම ඇස්සන්ගේ බෝ වීම වැඩි වුණා. ඒ සමගම පාචන තත්ත්වයේ වැඩිවීමකුත් අපි දැක්කා. අසූචිත් එක්ක ලේ යනවා නම් වෛද්‍යවරයෙක් වෙත වාර්තා කරන්න, රෝහලක් වෙත වාර්තා කරන්න. මේ අතර ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවත් සමග එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා විශේෂඥ වාර්තාවක් ඇඳවා තිබෙනවා. සතියක් ඇතුළත එහි වාර්තාව සෞඛ්‍ය මාත්‍යාංශයට සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අතර පාසල් පද්ධතිය තුළ ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා ප්‍රකාශ කළා. निरीक्षण ड्रोन ताक्षण दाड़ीवरेला गुण हमदा विषय निरीक्षण अभी क्रम वेदी उड़गोने මේක ඩෙංගු මදුරුව මරලා දමන්න ස්ප්‍රේ කරන්න.